అవులోల ఎలద బ్రా ఉపదేశన సేవ కొహమిటట తితా తిరిమియాట తెన අත්සයෝ විකුණන් නෑයෝදයම දමම ඇශේෂමය කිය නෑක්සයිස් පොට් විකුණන් නෑවෝයිම නෑනෑ කටේ දින විට පැත්ත කර ලාදා කරන්න ඇතුරට මන ගැවේ කියලවා මේ මිස්ට මේකර එලද බ්‍රා මේ පවුල් උපදේශන සේවේ එලද බ්‍රා කියපු කැත එම නෙමෙයි බං අවුලෝලා එලද බ්‍රා උපදේශන සේවාව එහෙම කියහංගුනියන් කොන්ද පණ ඇතිව අයිස මිස්ට මහත්තය එහෙම කොන්ද පණක් තියෙනවා නම් මට මේ වගේ මේ පවුල් උපදේශන සේවාවට නද ලැජ්ජ නැද ඒකත් ඇත්ත තමයි එනවා එනවා ඇතුළට එනවාකෝ එන්ද ඇතුළට ඔය ලේන්ස් දොරෙන් එනවාකෝ ඇතුළට දැන් ඉඳගන්න ඕ යරි මෙතන අප්පා මකුණ දෙනවා කැරම් බෝඩ් එකේ ඉත්තවා මේකනේ දැන් දම්සක ගෑනි දම්සය කසාද බැලලා කොච්චර කාලද එක පාට මේ උපදේශා කරන්න එපා පොඩ්ඩක් ඉන්න මම ප්‍රශ්න කිව්වේ නැහැ නේ සර් ඉතින් ගහන්න දෙයක් නැහැ ඉතින් මූණේ හැටියට ගෑනිගෙන් ගුටි කන මූණක් තමයි දම්සට තියෙන්නේ ලැජ්ජ කරන්න එපා ලැජ්ජ වෙන්නේ කොහෙද මෙතන ඕන එකක් කියන්න පුළුවන් ඕයි හරි මං කෙලින්ම කතාන්දරේ කියන්න ඇත්තතම සර්ලට ඔව් ඔය කැඩිලා බිඳලා විසිරලාගේ පවුල් එකට මූට් කරලා එක්ස්පීරියන්ස් තියෙනවා මොන කතා කරනවද මේ ඔය ෆයිල් එක ගන්න කිව්වෙ කියහම් බං අපි යන්නේ මේ සාලිය අශෝකමාලා කේස් එක අශෝකමාලාට එක්ක දෙන්නේ අපිනේ එතකොට මේක මේ කොම්පැනිය සාලිය අශෝකමාලාගේ කාලේ ඉඳලා තියෙනවා සාලිය අශෝකමාලා විතර නෙමෙයි විජේ කුවේනි දක්වා දිව යනවා මේ අපේ සේවාවට මෙතන හන්දිය බවට සාප්පු කරන විජේ කොයිද නෑ නෑ මොකක් කතා කරනවා මේ විජේනේ මේ බං මේ ඉතිහාසයේදී නැවෙන් ආවේ තට්ටේ ගාලා ආපු හරි අන්න ඇවිල්ලා ඩෝර එකෙන් බෑහලා බිමට එතකොට අර එක් ටයිම් ගේ හිටපු පියවති පියවති නෙමෙයි දරුවා මේ සිත්‍රානේ ඔයාට ඒ වගේ සුන්නත් දූලි වෙලා කැඩිලා යන්න තිබ්බ මේ පවුල් අපි ගෙලීම වැල්ඩින් කළා වගේ ආපහු මාට්ටු කරලා දුන්න ගෙලීම බයින්ඩින් ගම් ගාලා ඇලවුවා වගේ ඒ විතර නෙමෙයි දැන් අපිට 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 ආපු විදිය නේද දැන් සමහර බවුල් මෙතන තුන හතර ඇවිල්ලා එකට අඳෝනාව කියනවනේ අපි ඒ බවුල් ඊට ගැලපෙන බවුල් බවට පත් කරලා එක එකේන මාට්ටු කරලා උහුට පට කරපු ඒවත් තියෙනව නේද ඒ විතර නෙමෙයි සමහරලාට වැරදිලා එකාට බවුල් තුන හතර සෙට් කරලත් අපි යවලා තියෙනවා පින්දිදි යන්නේ මඩාගෙන එන්නේ පොඩිම කියනවා පොල් ගහලා යන් සතුටට පොල් නම් මොනවද මටත් නම් ගල් භාගයක් විතර අරලා දෙන්නේ මොකද්ද මේ බොනවා නම් බොමු ඉතින් පස්සේ මේ තමසි ගෙනල්ලා දිනවා මේක මූර්ත කරලා දෙනවා තමසි නාන්ද දෙන්න මේ ඉඳ ගන්නවා කොයි මගේ සීට් එකේ නැතසම් අටපස් මොකද්ද ඔයාගේ නම කිව්වේ මෙයා මම කිතිලන්තෑරු මොකද්ද කිජි කිතිලන්තෑරු කිජි ලන්දෑරු ඔයාලෝ කියන්නේ කිතිලන් කියන කිතිලන් හොඳයි 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 නේද නියම නම ඇත්තටම මෙන්න මේකයි මට තියෙන ප්‍රශ්නේ මොකද්ද දැන් මම විවාහකයිනි ගොම්බාට් ඔය පොතේ ලියාගන්න ඩක් ගන්න නේ අම්මෝ ලියාගෙන දෙන්නේ මෙයා විවාහකයි ඩක් ගාලා කියද ඇයි දත් නැහැ මෙහෙමයි මම විවාහ වෙලා ඉන්න මේ මගේ බිරිඳ බිරිඳ කාන්තාවක් නෙමෙයි බිරිඳ කාන්තාවක් නෙමෙයි ඔබ හිතන පිස්සු කියලා ඒ කපන්නේ කියලා ලිව්වද මොකද්ද ලිව්වේ පොඩ්ඩද නෑ හරි හරි මම බිරිඳ කියන කැපුවා පිස්සු කියන එක තිබ්බා බිරිඳ තියන්න බැඳලා බිරිඳක් ඉන්නවනේ ඔය ඇයි බිරිඳ කැපුවේ හා මට පැටලුණා ඔය බිරිඳ වැරදින්නේ බං මොකද වැරද උඹ ලියලා දෙන්නේ බිරිඳ කියලා නේ ලියලා දෙන්නේ ඇත්තටම වෙලා තියෙන්නේ මගේ බිරිඳ කොපමණ කළත් මොනම දෙයකින්වත් සෑහීමකට පත්වෙන්නේ අම්මා බල්ලම් නෙමෙයි මගේ බිරිඳ වගේමනේ දැනයින්න පොඩ්ඩක් ලියාගන්න දෙදෙනාටම එකම ප්‍රශ්නය ඇත
දෙදෙනාට මේ බම් මේ මෙයා විතර න්යාය මටේ ප්‍රශ්නේ නෑනේ. දැන් මේ අපි දෙන හවුල පවුල් කන්නේ නෑනේ බා මගේ එක දියා ගන්න කොමල්ලි. එකගේ ගෑම වගේ නෝ ලියන්නේ. හරි හරි ඔක්කොම. ඔයක කපන්න. හරි දෙක කැපුවා. හරි. මාත්‍යාද කියන්නේ මම මේ ළඟදී මේ කරාවුවක් අරන් ගියා. අම්මා බල්. ඔව්. අනිත් දෙක වෙනවා කියලා කොට දුන්නා. මේ ගොම්බා උඹට තේරෙන්නේ නෑනේ බා. මේ බිරින්දර තියෙන එක කණයි. ඒකනේ කරාබුවක් ගෙනිච්චේ. අයිසේ මෙයා ඔයි. ඔව්. එක කණක් නෙමෙයි කන් දෙකම තියෙන ඔයාගේ. අම්මා බා. මමද කරාබුවක් කියේ කරාබු දෙකක් ඉතින් ගෙනිච්ච එක පැකට් එකේ නේ තියෙන්නේ. ඒ වුණා නඩුවකට ගියානම් පරාදයි නේ නේද? හරි කියන්නේ. හරි මම මේ හරි මේ ගොම්බා ලියා ගන්න කාඩ් කුට්ටම ගෙනිච්චා කියලා. ඔයි මම මේ ගෑනිත් එක බූරු ගහන්නේ නැහැ ගෙදර ගිහින්. අයියෝ මන්දන කොහොම මේ අපට උගන්නන්න එන්න එපා ලොක ලොකගේ ප්‍රශ්න කියන්නේ ඉතිරි දද්දක තලා ගන්න ඕන අයියෝ කරාබු ඕනේ මේ ගහන්න මෙන්න මේක තමයි ප්‍රධානම ප්‍රශ්නේ අපේ වයිස්ට හැමදාම උදේට බිත්තරයක් ඕනේ ඒ කියන්නේ රකින්න රකින්න ඔක ගෑනි කෙකිලියක් නෙමෙයි ඔයි ආ මේ පවුලට ඕන කරා කෑමට කෑමට බිත්තරයක් එයාගේ කෑමට හැමදාම බිත්තරයක් ඕනේ හරිද ලියාගන්නවා මේ ගොම්බා හරි හරි මොකද ඔක්කොම ලියන්නේ මේ ඔයාට වැඩ කොහොමද ප්‍රශ්න විසඳන්නේ ඉතින් මම කරන දේ උදේ පාන්දර නැගිටලා හොඳට බිත්තරයක් අම්බලා ගෙනිහිලා මෙයාට දෙනවා පාන්දර කීයටද වා හල්ලන්නේ යකෝ මගේ බිත්තර නෙමෙයි ගෑනිට දෙන්නේ කොකුල් බිත්තර නැතෆම් අටපස් හොඳයි දැන් එතකොට වයිෆ් කිකිලියෙක් නෙමෙයි මම කොකුලෙක් වගේ වෙනවා වයිෆ් කිකිලියක් වෙන්නේ හරි හරි ප්‍රශ්නයක් වයිෆ් කිකිලියක් නෙමෙයි ඔය ඔක්කොම අකුරේ නකර ලියන්න ඕනේ නැහැ මම මේ පොඩි දෙයක් කියන්නේ අහලා තේරුම් ගන්න ඕක වයිෆ් මේක තමයි මේ ලියන්න ඕනේ නැහැ කියලා ලියා ගන්න ලියන්න ඕනේ නැත ඒකත් ලියනවා හරි කියන්නකෝ ඉතින් ඔයගේ ප්‍රශ්නේ තව කට්ටිය ඉන්නන ප්‍රශ්න වෙන්නේ දැන් මෙයාට හැමදාම උදේට බිත්තරයක් ඕනේ නිසා උඹ දානවා බිත්තර අනේ මේ නිකන් එකාර වේල කටානවා කියලා ඉන්න බිත්තර දාන්නේ නැහැ කියලා උඹ ලියාගනින් එපායි කිව්වට ලියන්න ඕයි හරි හරි මම ලියන්න එපා කියලා ලියාගෙන තින්නේ දැන් මෙයාට හැමදාම උදේට බිත්තරයක් ඕන නිසා මම කරන්නේ උදේම ලකලාස්සලා හදලන්න මොකද මම බිත්තර දාන්න කලින් යකෝ මම යා බිත්තර දාන්නේ කිකිලගේ බිත්තරේ දාපු ගමන් හොට් හොට් පිටගෙන හල්ලා තම්බලා මම ඔන්න දැන් අද හිතන්දකෝ අද උදේ මම ඔන්න බිත්තරේ අරගෙන යනවා තම්බලා අතින් නෑ නෑ ලස්සනට මේ වටේට පිපිඤ්ඤ පෙති තියලා බිත්තරේ ගිහින් වයිෆ්ට දෙනවා දුන්න ගමන් මූණ හදාගන්නවා නිකන් කුණ්ඩ හට්ටිය වගේ අම්මා බල්ලා සතියක් කෑමලා වෙන ඒ තරම් මූසලයි හදාගෙන ඉවරලා කියලා අයියෝ ඔයා බලන්න මොනවද මෙයා විශ්වාස කරලා තියෙන්නේ මේ අද මම බිත්තරේ තම්බලා ගන්න නෙමෙයිනේ හිටියේ අද බදලා ගන්න දවසේදී ඔයා මේ තම්බකේ උස්සගෙන මොන බඩ කඩුත්වද කියලා බයි ඉතින් ඩකලා කිකිල්ට කියන්න එපා බදලාම දෙන්න කියලා. කිකිල්ගේ පස්ස අවන් එකක් කියලා හිතුවා. ඊළඟ දවසේ ඔන්න මම ওই වැඩුම අහන්න බැරිද දෙවෙනි දවසේ ඔන්න ලස්සනට මේ විතරේ ගෙනල්ලා කල්ලා දාලා බුල් ටයි කරලා වාඩි ආතේට කපඩක් කර කරලා ලුණු කුඩු ගම්පිස් කුඩු දාලා ගිහින් දෙනවා සලාද කොළ දෙකක් තියලා. මද ඔයාගේ ෆොටෝ එක ගහලා. මොකේද? බුල් ටයි එකේ. අන්න ඉතින් ආය පිස්සු කියන්න ගත්ත පිස්සු තමයි ඉතින් විකාර කියන්න දු අහන් ඉන්න. මම දැන් ඔන්න ලස්සනට ඔක්කොම ගම්පිස් කුඩු ඔක්කොම අඩු කරලා ගාන්ට ගිහිල්ලා එයා ඇඳෙන් බහිනකොට මෙන්න මැනික කියලා දෙනවා. මොනවද? දැන් මේ බැදපු ඕම්ලට් කරමු බිත්තරේ වන්. ආ ඒක. බුල් ටයි එක. ඒක ලියාගන්න. ආයෙත් ලියනවා. දුන්න ගමන් මෙන්න පොලේ ආයි බයින අම්මා මූ නැතු මොනවා ඔව් මොනව කියලාද බයින මේ ගෑණි කියන අයියෝ ඔයා වැඩේ කරන්නේ මෙයා මොනවද මේ විශ්වාස කරන්නේ අද මම පිටත තම්බල ගන්න හිතන් හිටපු දවසනේ වා මේක බදගෙන ඇවිල්ලා කාලනේ මෙයා ඉතින් හැමදාම තම්බගෙන ගිය දවසත් මෙයා කියනවා බදලා ගන්න හිතන් හිටියයි කියලා බදගෙන ගිය දවසත් කියනවා තම්බල ගන්න හිතන් හිටියයි කියලා මේක ලොකු ප්‍රශ්නයක් නේ ඉතින් අන්තිමට මෙයා මල්ලි පුත ඔව් බැරිම තැනම වෙන වැඩක් කළා කිකිලි මැරුවා පිස්සේ තරං කිකිලි වල හරිනවද අද උදේ මම වෙන ප්ලෑන් එකකට වැඩක් කළා නෑ මම ගත්ත බිත්තර දෙකක් අම්මා බල්ලා කිකිලි මුකුත් කිව්වේ නැද්ද ඇයි එකපාර බිත්තර දෙකක් ගත්තා නෑ වෙන කිකිලි එක බිත්තරයක් එක බිත්තර දෙකක් ගත්ත එකපාර කියලා බිත්තර දෙකක් අරගෙන එකක් හොඳට තම්බලා ලක්ෂෙන්ට හැදුවා අනිත් බිත්තරය අරගෙන කඩලෙම හරි ගැසලා අරගෙන දාලා බැද්දා එතන ගම්බිස් කුඩු මිරිස් කුඩු හැලා ගත්තා අත් දෙකට ගත්තා මේ අතට තම්බෝ බිත්තරේ මේ අතට බැදපු බිත්තරේ තියෙන පීරිස් දෙක උඹ කට වහ ගත්තා ගැලීම තොප්පිය දාගත්ත ඔළුවට කොක් වගේ කියන්නේ කවද
කොක් වගේද කුක්කා වගේද? කුක්කා ගියේ හරිද? පස්සේ තව කුක්කා වගේ ආවේ. අරගෙන ගිහිල්ලා කට උත්තර නැටියෙන්ද කියලා හිතාගෙන දික් කළා. මෙන්න මැනිකේ බිත්තර බැලලා තිනවා තම්බලා තිනවා කණ්ඩ කතන්දර කියන්නේ නැතුව කියලා. ප්‍රශ්නේ වරයි. පිස්සුදවන් ගෑණි බැලුවා බිත්තර දෙක දිහා එහාට මෙහාට ඇස් දෙක කරකවලා. අයියෝ තම්බුදේ වැඩේ කාලේ ඔය බලන මේ කරලා තියෙන වැඩේ. තම්බුදේ බදින්න ඕනේ බිත්තරේ තම්බලා. තම්බන්න ඕනේ බිත්තරේ බැලලා වැඩේ කාලා මේ ඔයි. මොනවා? ඔක තමයි ඔය උනේ. මට කියනවා දැන් මේකට මම මොකද්ද කරන්න ඕනේ? මේ ගොම්පල්. හා? මේ වගේ ප්‍රශ්න આવොත් මම මෙතනට අපිට වෙන බිස්නස් එකකට අත දාන්න වෙනවා බං මේකත් ඇරලා. නැතසම් අටපස් කකන් මොකද කකන් කොහොමද කරන්නේ මේක ටප් කස්ට අයියෝ බොස් ඒක ගොඩ දාන්න බෑ බොස් හොරෙන් බෑ කියන මාර ප්‍රශ්න වෙලා කමක් නැහැ ඉන්න කියන ඩග්ගල මම සොලියුෂන් එක දෙන්නේ පිස්සු කතා කරන්නේ නැහැ ඒකම එකම පිටරේ මේ දෙපතර දැරිච්ච කේස් එකක් ඒක මොකද විසඳන්න මාරි බොස් දැන් පොරව ආපෝ යවුවද යවුවා කියන්නේ හැරන තබෑලෙන් මෙව්වා අයියෝ බලනවා ඉතින් අතට ආපු චාන්ස් එක අයිසේ ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන මංගාව ෆවුල් සැලසුම් කියන්නේ මට නැති අද්දෙකට ගෙනිහිල්ලා දුර උත්තර නැති කොට කොහොමද ලොක්කා කියනවා උත්තරයි සතුට බලනවා මට පැටලුවනම් මං ගාන කපා ගන්න ෂික් ඒක බොස් මහර ප්‍රශ්නයක් බොස් ඒ මනුස්සයාගේ ගෑණිකෙන් තමයි ඒ මනුස්සයා ප්‍රශ්නේ තියෙන්නේ මේ විකාර කතා කරන්න එපා ගොම්පා ඕනම ගෑණියෙක් මෙහෙම කළා හොඳ මොලයක් තියෙන පිරිමෙකුට ඕ වගේ බැලන්ස් කරන්න පුළුවන් ඕ මොනවද අයියෝ මේ නිකන් කොමේක කොමේ මිනිහා ගෑනු නම් මොනෝ ඈ මේ ඔයි මේ තමුසේ මෙතනද මේ තමුසේ නේන පොඩි ඇතුළට එනවා පොඩි එහාට යනවා මෙතන බලන් ඒ බොස් කී වයිෆ් ද බොස් කී වයිෆ් නේ බා තමුසේ යනවා බලන් ඉන්න තුචි යන්න කොයිද ඉතින් මෙතන ඔෆිස් එක වෙන කවුරු හරි ආව මේ උකුසාර ලියා ගන්නද මේ මේ කොයි මේ ඒ සුදුහාමිනේ ලියා ගන්න සුදුහාමිනේ දන්නවද තමුසේ කොල්ල තියෙන වැඩේ දැන් මං අදුවේ බඩ ලිස්ට් එකක් දුන්න නේද හිමින් කියන්න කොට ඇත්තට හිමින් කියන්න හිමින් කියන්නේ මේ බලන කළ තියෙන කේමල ගේන්න කිව්වම සම්භාල් මොනවද මේ කරලා තියන්නේ මොන සම්භාල් මොකද්ද කො සම්භාල් කියලා නැනේ කො මේ තියෙන සම්භාහන කියලා නේද සම්භාහ නෙවෙයි මිනිහා මම ලිව්වේ සම්භාල් කියලා අයියෝ චුට්ටක් එහෙම හේුණානේ ෂි අනේ අතනෝ මේ මිනිහත් එක දිග කෑවට මට ගහන්න ඕනේ මට ගහන්න ඕනේ නෑ නෑ ඔයා කුටි ගහ ගන්න එපා අපි ගෙදර ගිහින් විසඳගමු කෑ ගහන්න එපා ඉතින් අනිත් එක පාංගිර දෙක උසෙන් ගල තියන්නේ ඉතින් මේ ලියලා තියෙන්නේ මේ පාන් දෙකක් කියලා නේ මොනද මේ ඔල මොට්ටලිය පාංගිර දෙකක් නෙවෙයි මං කියන්නේ කිව්වේ මැටි පාන් ආ මැටි පාන් මේ පොඩ්ඩනේ එහෙම වෙලා තියෙන්නේ නේද පහ පහ හරි දැන් මට කෑ ගහන්න එපා පැච්චියෝ අනිත් එක අර අරක්කු බෝතල් දෙක තුස්සන් ඇවිල්ලා ඉතින් මම කියන්නේ මට ඔසේ අරක්කු බෝතල් ගන්න මේ ලියලා තියෙන්නේ මේ පොල් දෙකක් කියලා ඉතින් මම පොල් බෝතල් දෙකක් ගිනා පොල් අරක්කුවක් නෙවෙයි මං ගෙන්නේ කිව්වේ පොල් ගෙඩි දෙකක් පොල් කිව්වහම සුදු මැණිකේ ඉතින් කවුද පොල් ගෙඩි ගැන හිතන්නේ මං බෝතල් ගිනා ඔය වගේ ගොම්පතින කනවා ඒක ඉතින් බයරත් අනිත් එක කොස්සෙන් ඇවිල්ලා මොකද කොස්ස කීයක් තියනද ගෙදර ඉතින් මේ තියෙන්නේ කොස් කියලා ලියලා ඔයාමනේ කිව්වේ මෙයා මං කිව්වේ කොස් මදුළු මදුළු ඒ වගේ එන කියලා හනේ අම්මපා මේ මිනිහරම් මට නම් ඇති වෙලා මේ දීගේ තියෙන්නේ කෑගෙන ඉන්නේ අර තියෙන්නේ අයි අපේ අම්මලටවත් මේව පේන්නේ නැත්තේ ඒක තමයි හොඳ වෙලාවට පේන්නේ නැදනේ ඔය යන්නේ මගේ ඉතින් තියෙන්නේ තමුසෙ කෑවෝයි අපු දෙක ගෙදර හැම ගහනවා හේද එනවකෝ බලාගන්න ඇයිනේ ඔයයි බෑන යහංගපන් කොයි එකද මම ලියලා වැඩ මම බලාගන්නම්කෝ යලා මේ විදිහට ගොත අපි දෙන්නා පාඩිත් නැති නේද මේ අපේ පවුල් ලවුල් බොස් දෙමේ ඔව් බම් බොස් තමයි ලොකුම අවුල තියෙන්නේ බං අනේ අම්මපා ලොකෝ බලා පුදුම යාළුවා බං ඇයි මම ගෙනාපු පොල් බෝතලයකින් කාලකුත් ගහලා මෙච්චර මං බැනුම් ගන්නකම් බලන් හිටියා ගල් බිල්ල දෙන්න වගේ පුදුම જાතිය මිනිස්සු බං උබලන මොන පුදුම જાති නියන් සිංහයා වගේ හිටියේ ඕලන් ටික ගියා වගේ ඔය වැටනේ එකේ කොලේට යා ආදරේ වැඩිකමට බං ඔය කෑ ගහන්නේ ආදරේ තමයි දාපෝඩෙන් ආදරේ වැඩිකමට පොල් ගෙඩියෙන් ගහන ඔළුවට නැතසම් අටපස් නේදවා බොබා ගියා ගියාමයි තාම නැ නේ බං මදිවැගේ මාර්ගේ කෝච්චියක් ගියා වගේ නේ අනේ තුට්ටු දෙකට වැටෙනවා නේද බං පවුනේ බං බොස් මේ වන හතුරෙටත් ඒ වගේ මිනිහෙක් නම් වෙන්න එපා මං ඔය මිනිහෙක් බදලා ඉන්නවා දැක්කම අයව මේ
කෞද කියන්නේ මායි කොම්පාටි විතරයි දැන් ඉන්නේ. මේ මේක මේ එලද බ්‍රා අර උපදේශන සේවාවද? එලද බ්‍රා විතරක් නෙමේ අවුලෝලා එලද බ්‍රා උපදේශන සේවාව. මොකද පවුල එලෝලා පවුල එලෝලා නෙමේ බං අවුලෝලා එලද බ්‍රා උපදේශන සේවා. ඒ කියන්නේ පවුල අවුල් කරනවායි? නෑ 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 අවුල්ලෙච්ච පවුල් අපි බාර අරගෙන අපේ විදිහට අපි හැන්ඩල් කරලා පුරුදු කරලා ඊට පස්සේ ආපහු පවුලටම බාර දෙනවා. කොහොමදට තිත? අනිත් එක පොඩි ප්‍රශ්නයක් තිබ්බොත් ටිකක් අවුල් කරලා පස්සේ සම දෙකට බාත් කරලා දෙනවා. හා හා මේ අපිටත් අතතම ප්‍රශ්න ටිකක් තියෙන අපේ පවුලේ. යන්න ටික දැන් මෙන්න මේකයි වෙලා තියෙන්නේ. දැන් මෙයා. ඔව් මෙයා. මෙයා මගේ මේ බිරිඳ හරිද? ආ යාද. මෙන්න මෙයා මේ ඉන්නේ. බැඳලාද ඔයගොල්ලෝ? ඔව් ඒකනේ බිරිඳ කියන්නේ. බැඳලා නැත්නම් ඉතින් බිරිඳ කියනවා. ඔය යාගන්න මෙතන බැඳලා කියලා දෙයක්. උසකීද? මම 6යි 2යි. නෑ බිරිඳ. 4යි 5යි. 4යි 5යි. මෙහෙ රෙදිම හනවත්. ඉන්නවද 38? නෑ 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 නිකම් මේ හැවෙන එක. අපිට තියෙන ප්‍රශ්නේ මහත්මයා මෙන්න මේ මෙයා මේ රැට මක් කරලවත් නිදාගන්න. මක් කරලත් නිදාගන්න නැද්ද? ඉතින් මට මේ මේක හරි ප්‍රශ්නයක්. මේ නිදාගන්න නෑනේ මෙයා. මේ නෝනා. දැන් ඔය නෝනා කියන්නේ ඇයි ඔයා නිදාගන්නේ නැත්තේ මක් කරලවත්? අනේ අම්ප මේ මිනිහා මේ කතාව කියන ලස්සන මේ මිනිහා මහර බීගනේ එනකම් බලන් ඉඳලා තමයි මම අරගෙන ඉන්නේ. ආ එනකම් හැරිලා ඉන්නවා. නැත්තම් ඊට පස්සේ නිදාගන්නවා. නිදාගන්න සමහර වෙලට අම්ප වෙන්නේ නැහැ. ඉතින් එළි වෙනකම් මේ මිනිහා එනවා ඈ. ආ ඒක තමයි. ඇවි ආවත් ඉතින් මේ නතරවල් වලට තට්ටු කරනව ඇතින් නේද? තාමද කියනවා ඈ ඉන්නවා කියලා. දැන් තම්සේ වැරදිනේ ඔයි. මම ලියාගන්න ඕයි. මම වැරදි සම්පූර්ණ වැරදි. ඇයි බීලා ගෙදර එන්නේ? දීලා ගෙදර එන්නේ ඇයි වෙන ගේකට යන්නේ නැද්ද? එහෙනම් ආමිනේ මං හෙටින් පස්සේ වෙන තැනක ඉන්න. ඈ වෙඩින් තැනකට ගිහින් එන්න කකුල් දෙක කඩන බලන්න නේ හා. හරිනේ දැන් ඒ ප්‍රශ්නේ හරි. මේ නෝනේ. කකුල් දෙක වේලා ආසනම කඩලා දැම්ම නම් මේ අකා එන්නේ නැහැනේ රැවෙලා බීලා. නෑ යන්නේ නැහැනේ. ඔව් යන්නේ නැහැනේ. ආ බෙනේද මං කිව්වේ තමසට. මේ පිස්සු කතා කරන්නේ බා මගේ කකුල් කඩන්න යෝජනා කරන්නේ බා එහෙම සමතේකටපත් කරලා දෙනවා මේක. එද එතකොට සමතේකටපත් කරන තමු කොහොත් යන්නේ ඒ ප්‍රශ්නේ ඉවරයි. මෙයාට නිදාගන්න දෙන්නකෝ මං බීලා කීයටම ඔයාට මොකද? මේද මේ මිනිහ කින කතාව හා මාම නිදාගත්ත තගේට හිටි මේ මිනිහ ඇවිල්ලා රෙදි ටික හොදලා වරන් ටික හොදනවද කියලා මම පොඩ්ඩ ඇහැරලා බලන් ඉන්න බෑ හා ඒ ටික කරනවද ඇවිල් නැත්තම් කරනවද නෙවෙයි කරන්න ඕන ආ ඒක තමයි ඒව මිස්ටේක් කරගන්න බෑනේ නේද ඔව් දරපල්ලා ඔක්කොම පොල්ලෙලි ගහලා සේරමත් කරන්න ඕනේ ඉතින් අනිත් එක මහත්යෝ මහත්යර කියන්න ආ මටම කියන්න මේ මිනිහ මහාම මහා නාස්තිකාරයි හා අතරම මූණ දැක්කම කියන්න පුළුවන් නේද කොම්පා නෑ මේ බොරුවට මේ කියන්නේ මෙයා ඇයි නෑ මම මේ කියන්නේ මේ පණාවේ දැත්තක් කැඩුණා කියලා මේ මිනිහ අලුත් පණාවක් ගන්න කියලා මගේ සල්ලි ඉල්ලනවනේ ඔය අම්මා බල්ලා මේ වහවුත් වැඩ මේ එක දැත්තක් කැඩුණාද කියලා මේ පාළුතෙන් පණාවක් ගන්න ඕනේ ආ දැක්කද මං කිව්වේ කියලා ඔයා දැන් නෑනේ මහත්තයා වෙලා තියෙනද මොකද්ද කැඩුනේ පණාවේ තිබිච්ච අන්තිම දැත්තනේ මොනවා ඔව් තනියට පීරේ ඊට පස්සේ මොකෙන්ද පීරන්නේ මේ මාර බස්යෙන් බලියාගත්තද මගේ මේ බොට බලන ඔළුවේ කානුවක් වගේ හැරලා තිනව නේද මේ ධාරයක් තියෙන අම්මා බල්ලා මාර කානුවනේ තියෙන්නේ ඔව් මේ තනි දැත්තෙන් පීරලා නෑ ඇත්තනම් වැස්සදාට වටේට වැහි බීල්ලක් දාන්න ඕන සයිස් එකට ඇවිල්ලා නේද නැත්තම් ඉල්ලයි දැන් මගෙන් හා පේනව නේද කුණුකම නැතෆම් අටපස් Not the fair.